අපි මේ මොහොතේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය මේක මේ මොහොතේ මුහුණ දුන්නත් දිගු කාලයක් අපේ රට අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකයන්ට අපි මුහුණ දී තිබෙනවා. අද අපි මුහුණ දීපු ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා. එක තමයි අපිට ඩොලර් හිගයි. දෙක අපිට රුපියලුත් හිගයි. සාමාන්‍ය වැඩිපුර සාකච්ඡාවට බඳුන් වෙන්නේ ඩොලර් ප්‍රශ්නේ. නමුත් භාණ්ඩාගාරට රුපියලුත් නෑ. ඩොලර් ගත්තොත් අපි දන්නවා 2021 වසර බැලුවොත් අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8.1යි. එකෙන් අපිට භාණ්ඩ යවලා යන ලැබෙන ආදායමෙන් භාණ්ඩ ගෙන්වන්න ඩොලර් බිලියන 8.1ක හිගයක් තිබෙනවා. ඒ වගේම අපේ ණය වාරිකය ආණ්ඩුවේ ණය වාරිකය ඩොලර් බිලියන 6.7යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 14.8ක් අපිට අතිරේක වශයෙන් අවශ්‍යයි. මේ කරුණ දෙක සඳහා විතරයි. මොකටද? ණය ගෙවීම සහ අපිට අවශ්‍ය භාණ්ඩ ආනයන වෙනුවෙන්. ඒකෙන් අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් බිලියන 7කට ආසන්න මුදලක් ලැබෙමින් තිබුණා. සංචාරක ව්‍යාපාරෙන් බිලියන 4කට විතර ආසන්න මුදලක් ලැබී තිබුණාම එහෙත් අපිට ඒ කරුණු දෙකට විතරක් බිලියන 3.5ක් විතර හිගයක් තිබෙනවා. මේක දීර්ඝ කාලයක් තිස්සේ ගොඩ ගහිලා නේද අපි විශාල අර්බුදයකට පත් වී තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදයේදී දැනටමත් අපේ ඉපයීම් වල ඩොලර් ඉපයීම් වල තුන්වෙනි ශ්‍රේෂ්ඨ සංචාරක ව්‍යාපාරයේ මේ ව්‍යාපාරය වර්ධනය කිරීම අපේ රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදයට උත්තරය සොයාගත හැකියි කියලා. දෙක අපි මුහුණ දී තිබෙන රුපියල් අර්බුදය ඇත්ත ගත්තොත් අපි ඩොලර් අර්බුදයට වඩා ලොකු අර්බුදයක රුපියල් වලින් ඉන්නේ. 2021 අවුරුද්ද බැලුවොත් අපේ මුළු ආදායම රුපියල් ට්‍රිලියන 1.4යි. රුපියල් ට්‍රිලියන 1.4යි. රජයේ මුළු වියදම මා මේ කියන්නේ ණය වාරික ගෙවීම හැර රජයේ වියදම ට්‍රිලියන 3.5යි. ඒ කියන්නේ ආණ්ඩු රුපියල් 100ක් වියදම් කරනකොට භාණ්ඩාගාරයට ලැබෙන රුපියල් 40යි. ඒ කියන්නේ අපිට 60%ක හිගයක් අපිට තිබෙනවා. දැන් රුපියල් ලැබෙන්නේ කොහොමද? අපේ ආදායම් වලින් විශාල පංගුවක් ලැබෙන මොන වගේද? ලෝකේ කොයි රටෙත් එහෙමයි. මොනවද? බදු ආදායම්. හැබැයි බදු ආදායම් ආණ්ඩුවට ලැබෙන්නේ මොකක් වුණොත්ද? ආර්ථික ප්‍රසාරණය වුණොත්. ආර්ථික පැතිරෙන්න ඕන තව. තව ආර්ථික පුළුල් වෙන්න ඕන. ආර්ථික පුළුල් වුණොත් තමයි පැතිරුණොත් තමයි ඒකේ යම් ප්‍රතිශතයක් භාණ්ඩාගාරයට ලැබෙන්නේ. එහෙම නැතුව ආර්ථිකයේ ඇකුළුනොත් වහන්න මා හිතනවා දැන් IMF එක කියලා තියෙනවා මේ අවුරුද්දේ අපේ රටේ ආර්ථිකය ඇකිලෙනවා කියලා රින 8.7කින් අපේ රටේ ආර්ථිකය ඇකිලෙනවා. ඒකට අපේ සමස්ත ආර්ථිකයේ බිලියන 72කට විතර අඩු වෙවි ඩොලර් බිලියන. ඒකෙන් අපිට තවත් භාණ්ඩාගාර ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එහෙමනම් මේ රුපියල් අර්බුදයේ පියමන් කර ගැනීම සඳහා අපිට තියෙන අපි හිතනවා තවත් පැතිරෙන්න පුළුවන් ශේස්ත්‍රයක් තමයි සංචාරක ව්‍යාපාරය. කුස්කර්මාන්තය ගත්තොත් අපි බලන්න ඕන තව කොච්චර අපිට ඉදිරියට ගෙන්න පුළුවන් වේද? මොකද භූමියෙන් 11%යි තියෙන්නේ. දැන් අපි කුස්කර්මාන්ත ගත්තොත් ප්‍රධානම අභියෝගය අපි මුහුණ දෙලා තිබෙන්නේ මේ 11%ක භූමිය ආරක්ෂා කර ගැනීම. මා හිතන්නේ කුස්කර්මාන්ත වෙනුවෙන් මේ තියෙන භූමිය වර්ධනය කරගන්න අපිට පුළුවන් වේවිද කියන සැකයක් පවත් තිබෙනවා. ඒ නිසා අපිට මා හිතනවා පළල් කරගන්න පුළුවන් වර්ධනය කරගන්න පුළුවන් ආර්ථිකයේ ප්‍රධාන තැනක් තමයි සංචාරක ශේස්ත්‍රී. එය වර්ධනය කරගත්තොත් අපිට රුපියල් අරමුදයට සැලකිතු පිළිතුරක් හොයාගන්න පුළුවන්. ඒක අනුව ගත්තත් මේක වැදගත් ශේස්ත්‍රය. තුන්වෙනුව ගත්තොත් ජන ජීවිතය. අපි දන්නවා අපේ ග්‍රාමීය දුප්පත්භාවයට ප්‍රධානම හේතුව තමයි ග්‍රාමීය තරුණයන්ට තරුණියන්ට නව ආර්ථික අවස්ථා නොමැතිකම. ගමක ගත්තොත් මොනවද තියෙන ආර්ථික අවස්ථා? වැවක් කයිනේ නම් මාළු අල්ලන්න, ගඟක් කයිනේ නම් වැලිගොඩ දාන්න, කැලයක් කයිනේ නම් ගස් කපන්න. එනිසා මොකද වෙලා තිබෙන්නේ? වැඩි ප්‍රමාණයක් මා දන්නවා දැන් ලොකු සංවාදයක් තියෙනවා. ත්‍රිවිල් ලක්ෂ 14ක් තියෙනවා. 18 30 අතර ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ත්‍රිවිල් රටේ තමන්ගේ වෘත්තීය බවට පත් කරන් තිබෙනවා. ඒ පිළිබඳ විශාල සංවාදයක් රටේ තිබෙනවා. හැබැයි ලක්ෂ 10ක ඉදින්ට ඇදලා ගියේ ඇයි? ඇයි? ඇදලා යන්නේ හේතුව තමයි එම තරුණ තරුණියන් නව රැකියා අවස්ථාවන් අපි නිර්මාණය කරන්න අසමත් වී තිබෙනවා. එනිසා අපි හිතනවා සංචාරක ශේස්ත්‍රය නව රැකියා අවස්ථාවන් ගණනාවක් නිර්මාණය කරන්න පුළුවන් ශේස්ත්‍රයක්. ඒ පැත්තෙන් ගත්තා මේක වැදගත්. මොකද මේක තවත් රැකියා අවස්ථා ගණනාවක් නිර්මාණය කරන්න පුළුවන් ශේස්ත්‍රයක් හැටියට පොතුන. විශේෂයෙන් අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා නම් මම හිතන අපි ගොඩාක් ආර්ථික සැලසුම් අපි සැලසුම් කරන්නේ කොළඹ කේන්ද්‍ර කරගත් සංවර්ධන මාවත. අපි හිතන කොළඹ කේන්ද්‍ර කරගත් සංවර්ධන මාවතේ උපරිමයේ තමයි දැන් අපි ඇවිල්ලා තිබෙන්නේ. අපේ ආර්ථික ප්‍රසාරණය කරන්න ඕන, ගමට තල්ලු කරන්න ඕන. නේද? සාමාන්‍යයෙන්
සොමදේ මහත්තයා ඉස්සරගෙන ඔක දිගීලි කරන්න ඕනනේ. අපි ආර්ථිකය දිගීලි කරන්න ඕන සාමාන්‍ය ගමී භාෂාවෙන් කියන්නේ. ආර්ථික ප්‍රසාරණය කරන්න ඕන. මේ ආර්ථික ප්‍රසාරණය කරන්න නම් ඒකේ වැදගත් ප්‍රබවයක් තමයි සංචාරක ශාස්ත්‍රය. මොකද රට පුරා විසිරිච්ච සංචාරක ශාස්ත්‍රය ප්‍රවර්ධනය කරන්න පුළුවන් ගම්මාන නගර ස්ථාන විශාල ප්‍රමාණයක් විසිරලා තිබෙන නිසා මේ කොළඹ කේන්ද්‍ර කරගත්තු අපි කල්පනා කරන ආර්ථිකය වෙනුවට ප්‍රසාරණය කරන ගමට ආර්ථික තල්ලු කරන මාවතක් ගැන අපි හිතන්න ඕන. එහෙම හිතුවත් සංචාරක ශාස්ත්‍රය වැදගත්. ඒ නිසා අපේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක කර්මාන්තය සංචාරක ආර්ථිකය දක්වා වර්ධනය කළ යුතුයි. ඒක ඉතා වැදගත් කියලා මා හිතමි. එහිදී එක සංචාරකෙක් එන්න අවශ්‍ය වෙන විභවයන් ගැන අපි කිව්වා. වෙරළ තීරය, ස්වභාවික පරිසර පද්ධතිය, ශිෂ්ටාචාරයේ ගොඩනැගුණු විදිය, අධ්‍යයනයන් සඳහා ජෛව විවිධත්වයන් නේද? මේ ඔක්කොම අපිට කියන්න පුළුවන්. හැබැයි සංචාරකෙක් ගමන් කිරීම සඳහා ඔවුන්ට රස විඳීමට තියෙන ශේෂ්ත්‍ර පමණක් නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ ඔක්කොටම වඩා උඩින් තියෙනවා ඒ රටේ ඉමේජ් එක. ඒ රට මොන රටක්ද? ඒක වැදගත්. හැබැයි අපි සංචාරක ශාස්ත්‍රය වෙනම ප්‍රවර්ධනය කරන්න ඕන එක. මම කියන එකේ පංගුවක් තියෙනවා. හැබැයි අපි පළමු කොටම ප්‍රවර්ධනය කරන්න ශ්‍රී ලංකාව. අපිට දැන් තියෙන මොකද්ද? නරක ප්‍රතිරූපය. ලෝකේ අපි ගැන කතා වෙන්නේ කුමකින්ද? මේ ළඟදි මා දන්නවා World Bank එකකින් දුන්න පොහොර ගෙන්වීම සඳහා ණය මුදල. දිනකට මොකද්ද කිව්වේ? අපි ඕගලන් ණය මුදලක් දෙනවා පොහොර ගේන්න. හැබැයි ඔයගොල්ලෝ හොරකම් කරනවද කියලා බලන්න අපි කණ්ඩායමක් තියෙනවා අපි. ඒක තමයි ශ්‍රී ලංකා ප්‍රතිරූපය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කොමිසම. ඔබ දන්නවා මානවිකම් කොමිසමට පැවරී තිබෙන බලය ඒකේ තියෙන මැන්ඩේට් එක තමයි සිවිල් අයිතිවාසිකම් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ. ඒක තමයි ඒකේ තියෙන මැන්ඩේට් එක. හැබැයි ඔවුන් දැන් සාකච්ඡාවක් කරනවා ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නේදී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් සහ දේශපාලන අයිතිවාසිකම් ලකෙන්න නම් ආර්ථිකයක් තියෙනවා. ඒ නිසා සිවිල් අයිතිවාසිකම් දේශපාලන අයිතිවාසිකම් කප්පාදු වෙන හේතු වී තිබෙනවා ආර්ථික අපරාධ. ඉන්සෝන්කන ආර්ථික අපරාධ වෙන හොයන්නේ. එතකොට නේද? ඒවට වෙන න්‍යාය පත්‍ර තියෙන පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් ඒවා තමයි ජාත්‍යන්තර පිළිගන්න ලද මතය. එක්සත් ජනපදයේ අග්‍රිනි කාසියාව බාර සෙනෙට් මණ්ඩලයේ සභිකයන් කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලිව්වා ලංකාවට ආධාර දෙනවා නම් හොරකම් කරන්න කොහොමද කියලා බලන්නක් කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසින් ඉදිරිපත් කරපු කොන්දේසි අතර සාකච්ඡාවන් අතර ප්‍රධාන එකක් තමයි දූෂිත ලක්විති රාජ්‍යයක් පිළිබඳ තියෙන සටහන. මොකද්ද අපිට දිනීමේ? මොකද්ද කෙන්නියානු පාර්ලිමේන්තුව අපි ගැන කතා කරන්නේ? මොකද්ද එංගලන්ත පාර්ලිමේන්තුව අපි ගැන කතා වෙන්නේ? මොකද්ද යුරෝප පාර්ලිමේන්තුව අපි ගැන කතා වෙන්නේ? මොකද්ද බංග්ලාදේශ අගමැතිතුමිය මෑතකදී අපි ගැන කිව්වේ? ඒ කියන්නේ වැදගත් අපිට මොනතරම් සංචාරක ව්‍යාපාරික හිතකර පරිසර පද්ධතිය සම්පත් පද්ධතියක් තිබුණත් වැඩක් නැහැ. රටක් හැටියට අපි යහපත් ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාව හැටියට ගොඩනගන්න බැරි නම් ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ආණ්ඩුකරණය නීතිය සහ විධානයේ ආධිපත්‍ය නිදහස නේද මේ සියල්ල ඒවා වැදගත්. ද අපි ඔබට කොහේ හරි රටකට යන්න හිතුනොත් ඔබ ඉස්සරලම ඔබගේ ඔළුවට හැදෙන ඉමේජ් එක තමයි වැදගත්. ඒ රට පිළිබඳ හැදෙන ප්‍රතිරූපේ ස්විස්ලන්තේ කියොත් ඔබට හැදෙන ප්‍රතිරූපේ සූඩානයේ කියොත් ඔබට හැදෙන ප්‍රතිරූපේ ඒක වැදගත්. ඒ නිසා සංචාරක ශාස්ත්‍රයේ වෙනම ප්‍රවර්ධනය කරන්න ඕන එක අපි පිළිගන්න ගමන් හැබැයි පළමු දේ තමයි මොකද්ද ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපයේ ඉහළ නැංවීම. අන්න ඒක අපි කරමු. ඒක තමයි ආණ්ඩුව පවර ගන්න ශ්‍රී ලංකාව ලෝකේ කොතනද ප්ලේස් කරන්නේ ස්ථානගත කරන්නේ. ඒක වැදගත් සංචාරකෙට. අපි ඊට පස්සේ අපිට ගෙන්න ගන්න අපි ප්‍රවර්ධනය කරමු. මේ වැදගත් ලංකාව කොතනද ප්ලේස් කරන්නේ. ඒක තමයි පළමු එක. දෙක දෙවෙනික ගත්තොත් මේක ආර්ථිකයේ ප්‍රමුඛතම තැනක් නම් ආර්ථිකයේ ඇතිවන ඕනෑම චලනයකදී මෙම ශාස්ත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ කළ යුතුයි. උදාහරණයකට ගත්තොත් ඩීසල් මේ ඉන්ධන හිගේ හේතු කොටගෙන විශාල ශාස්ත්‍රවල බලපෑමක් ඇති කර කර්මාන්ත පද්ධතියට සේවාවන්ට සංචාරක ව්‍යාපාරයට දෛනික ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති කර. හැබැයි බලපෑම ඇති කරත් අපි මේක අපේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත් කොටසක් නම් අපි ප්‍රමුඛතාවය මෙතෙන් දිහිමි යුතුයි. මට ඊයේත් කතා කරා පොළොන්නරුව රූපදේශයේ හෝටල් ඉමේ ඔහු කිව්වා ලයිට් කපනවා ජෙනරේටරයක් තියෙනවා. හැබැයි අපේ ජෙනරේටර් ඩීසල් ගන්න QR එකක් නැහැ කිව්වා. මම දන්නේ නැහැ මට කීපව දවස් මම කිව්වා. ඉතින් අපි ආර්ථිකයේ කොතනද මේක ප්ලේස් කරන්නේ? උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම්. මෑතකදී
ඒසියන් ටූර්නමන්ට් එක ලංකාවේ ගහන්න තිබුණා. මේ ටූර්නමන්ට් එක ඩුබායි වලට ගෙනිච්චා. මම දැක්කා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිතුමා කිව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලංකාවේ ගැහුවට වඩා ඩොලර් මිලියන 2ක් හම්බුණා කියලා. දැක්කද ඔයගොල්ලෝ? මාධ්‍ය සාකච්ඡාවකදී තුමා කිව්වා ලංකාවේ සෙල්ලම් කරනවට වඩා ඩුබායි වල මේක සෙල්ලම් කරපු නිසා ඩොලර් මිලියන 2ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබුණා කියලා. ඒකට ක්‍රිකට් ආයතන පැත්තෙන් විතරක් හිතුවොත් නරකත් නෙමෙයි. අපේ රට පැත්තෙන් හිතුවනම් මොකද්ද තිබුණේ? අපේ රට පිළිබඳ ඒ වෙනකොට තිබුණේ අපිට අපේ තිබුණු අර වටිනාකම් මලවිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. සංචාරකෙකුට ඇවිල්ලා මේ රටේ තමන්ගේ පහසුකම් සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තිබුණේ. මැච් එක ගහනවා. මැච් එක ගමුද ඒසින් කප් එකක් මැච් ගහනවා නේද? ගේම් 8ක් වගේ එනවනම් නේද? ඊටස්සේ මොකද්ද වෙන්නේ? ඒකත් එක්ක හැදෙනවා අන්න ලංකාව දැන් සුරක්ෂිතභාවය ඇති කරලා තියෙනවා කියලා. හැබැයි අපි මොකද කරේ? අපි ඩුබායි වල මැච් එක ගහලා ඇඩ් එකක් යනවා විසිට් ශ්‍රී ලංකා කියලා. ඇඩ් එක යන්න කලින් මම දැක්කා කවුද මේ ඒ විස්තර විචාරකයා කියනවා මේ මැච් එක ගහන්න තිබුණේ ශ්‍රී ලංකාව. එහෙත් එයි ඇති වී තිබෙන අර්බුදයේ මත මේක ඩුබායි වලට ගෙනල්ලා කියලා ඉවර වෙනකොට ඇඩ් එකක් යනවා විසිට් ශ්‍රී ලංකා. වලි කුකුලෙකුයි දියල්ලෙකුයි පෙන්නන. අපිට ප්‍රශ්නේ තිබුණේ එතන නෙවෙයි වලි කුකුල. එතන නෙවෙයි ප්‍රශ්නේ තිබුණේ මොකද්ද? ඒ සංචාරකයාට අවශ්‍ය වෙන සුරක්ෂිතභාවය ශ්‍රී ලංකාවේ තියෙනවද නැද්ද? ඒක තමයි මේ මොහොතේ මුහුණ අභියෝගය. අපිට මැච් එකෙන් පෙන්වන්න තිබුණේ ඒක. හරිද? චීර් කරන පාකිස්තාන එක නා, චීර් කරන ඉන්දියාව එක නා. ඒයි අපිට ඒයි අපිට පෙන්වන්න තිබුණේ. මම මේ කියන්න හදන්නේ. ඒත් එහෙම අපි හිතන්නේ මොකක් වුණොත්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන හිතනවා නම් ක්‍රිකට් ආයතන ගැන විතරක් හිතනවා නම් මැච් එක ඩුබායි වලට ගෙනිච්ච එක ලාභයි සම්මිය කියන විදිහට ඩොලර් මිලියන් 2ක් වැඩියෙන් හම්බුණා. ඒකම කිව්වද? ලාභයි. හැබැයි අපි හිතන්නේ රටේ සමස්ත ආර්ථිකයේ කොටස සංචාරක ව්‍යාපාර නම් මැච් එක මෙහි ගන්න තිබ්බේ. මම කියන්නේ අපිට මැච් නේද? අපිට මේ ටීම් මටක් කළමනාකරණය කරගන්න බැරි නා. ඔවුන් තවච නවාතැන්දෙන හොටෙල් දෙක කළමනාකරණය කරන්න බැරි නා. ඔවුන් ප්‍රවාහනය කරන්න ප්‍රවාහන පාසුකම් ටික සපයා ගන්න බැරි නා. සෙල්ලම් කරන ග්‍රවුන්ඩ්ස් ටිකට විදුලිය ආලෝකය සපයන්න බැරි නා. ඒකයි මම කියන්නේ වැදගත් වෙනවා මේක අපි ආර්ථික ස්ථානගත කරන තැන. ඒ නිසා අපි මේක ස්ථානගත කරන්නේ රටේ ආර්ථිකේ වැදගත් තැන. ඒ නිසා තමයි මේක සංචාරක ආර්ථිකයක් කියන්නේ. ඒ වැදගත් තැනක් නම් ඕනෑම සුලියකදී ඕනෑම කැළඹිල්ලකදී මේ ශේෂ්ත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමුඛතාවය දෙනවා. ඒක තමයි රජයේ දිවිනි මුලදැර. තුන අපි කවුරුත් දන්නවා මේ ශේෂ්ත්‍රය කියන්නේ නිරන්තරයෙන් චලනය වෙන ශේෂ්ත්‍රය. නිරන්තරයෙන් චලනය. ඒක ඉතාම සංවේදී ශේෂ්ත්‍රයක්. අපිට කාටත් අත්දැකීම් තිබෙනවා නේද? පාස්කු පහර බෝම්බය අපිට ඇති කරන ලද ප්‍රශ්නය. කාට සංවේදී. ඒ නිසා මේක ලෝකයේ ඇති වෙන වෙනස් තත්ත්වයන්, ලංකාව තුල ඇති වෙන තත්ත්වයන් විසින් ඕනෑම වෙලාවක උච්චාවචනීය විය හැකි මේ ශේෂ්ත්‍රය. ඒ නිසා මොකද්ද වෙන්න ඕනකම තිබේ. අන්නේ උච්චාවචනීය විය හැකි ශේෂ්ත්‍රයක් කියන්නේ නිරන්තරයෙන් ඉහළ පහළ යන කි ශේෂ්ත්‍රයක රැකවරණය හදන්න ඕන. ස්ථායීකරණයක් හදන්න ඕන. ස්ථායීකරණයක් හදන්න මොකද කරන්න ඕන අපි? එම ශේෂ්ත්‍රයේ රැකවරණ අරමුදලක් තියෙනවා. රැකවරණ අරමුදල. පීඩීවිට. ඔයගොල්ලෝ දන්නව නම් 2007 දී එක්සත් ජනපදයේ විශාල ආර්ථික කඩාවැටීමක් ආවා. ඒ අරමුදේ පටන් ගත්තේ මූල්‍ය වෙනද පොලින්. වෝල් ස්ට්‍රීට් වලින්. බැංකු පද්ධතියම අනුතරකට මුණ දුන්නා. ඇමරිකන් එක්සත් ජනපද රජය ඇමරිකානු බැංකු වලට ඩොලර් බිලියන 700ක් නිදහස් කරා. එමනි ජරත්තුනේ ඩොලර් බිලියන 700ක් නිදහස් කරා බැංකු පද්ධතියක් ගන්න. හරි ඒක විශාල විවේචනයක් ආවා. සාමාන්‍ය පුරවැසියන් විශාල අර්බුදයකට ලක් වෙලා තියදී බැංකු පද්ධතිය රැක ගැනීම සඳහා ඩොලර් බිලියන 800ක් වැය කරේයි කියලා විශාල විවේචනයක්. හැබැයි වුන් කල්පනා කරේ කොහොමද? ඒ තමන්ගේ ආර්ථිකයේ ප්‍රමුඛතම තැන. ඒ කඩාවැටීම මුළු ආර්ථිකයටම බලපෑමක් ඇති කරනවා. එහෙමනම් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? එය සුරක්ෂිත කර ගැනීම සඳහා යම් වැය බරක් රජයක් විසින් දරිය යුතුයි. මා හිතනවා දැනුත් එහෙම සංචාරක ශේත්‍රය. දැනුත් අපි කවුරුත් දන්නවා මෑත කාලයේ ඇති වුණු අර්බුදයේ විසින් සංචාරක ශේත්‍රයේ නියැලෙන බොහෝ අය විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. තමගේ බැංකු වාරික ගෙවා ගන්න බැරි අර්බුදයකට, තමගේ දේපළ බැංකුවට උගස් වීම අනතුරක, තමගේ වාහන ලීසින් කම්පැනි වලින් උස්සන අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අන්න ඒ වෙලාවේදී වුණ මොකද්ද? ශක්තිමත් ආරක්ෂණ අරමුදලක් වුණා. දැන් තවත් මා දන්නවා සංචාරක සංවර්ධන අරමුදලක් තිබෙනවා. නේද? සංචාරක සංවර්ධන බද්දක් ගන්නවා 100%ක. ඊට අමතරව ඇතුල් වෙන සංචාරක ඩොලර් 5ක විතර ආදායමක් එනවා. ඒක අපි සංචාරක ප්‍රවර්ධනය සඳහා මම හිතන්නේ 74%ක් වගේ යොදවනවා. ඊට 14%ක් වගේ අපි සංචාරක සංවර්ධනය සඳහා යොදවන පහුගිය දත්ත ඔයාලා බලපුවාම මම හිතනවා හැබැයි සංචාරක රැකවරණ අරමුදලක් ශක්තිමත් කරගන්නවා.
අපි දන්නවා පහුගියේ කොවිඩ් වසංගතයේ ලෝක හැම රටක්ම දිහා බලපුවාම අපිට ඉතාම හොඳින් පේනවා ඒ හැම රටක්ම තමන්ගේ ආර්ථික රැක ගැනීම සඳහා බහන්දාගාරින් සල්ලි පොම්ප කරා. එහෙම නැතුව පවතින්නේ බෑ. හරිද? එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මේ ශේත්‍රය හඳව ගන්න බැරි වුණොත් නැවත සංචාරක ව්‍යාපාරේ පටන් ගන්නකොට වාහන ටික ලීසින් කම්පැනි ගාමන වැඩ කරපු කාර්ය මණ්ඩලය නේද ගාමන්ට් ෆැක්ටරි වල මොකක් හරි වෙන රස්සාවක් හොයන්නේ විදේශගත වෙලා නම් නැවත එන කර්මාන්තයේ මුල සිට පටන් ගැනීම අභියෝගයකට අපි මුහුණ දෙනවා. ඒ නිසා తాවකාලිකව ඇති වෙන තත්ත්වය ඒ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පරමුදලක් සම්පාදනය කළ යුතුයි. ඒක අපි කරනවා. ඒක ඊළඟ අපි පැත්තෙන් අපි කල්පනා කරලා තියෙන එක තමයි ඒක. ඊළඟට තහම අපි හිතනවා මේ සංචාරක ශේත්‍රය ගත්තාම දැන් අනික් හැම ශේත්‍රයක්ම යම් මේ ඉතා කුඩා කොටුවකට හිර වෙනවා. දැන් වරාය ගත්තොත් එතන තියෙන්නේ නේද? එතන තියෙන්නේ රේගුවයි පොඩි පොඩි මේ දේ ආදායම් බද්ධ පාර්මිතෝ පොඩි ඒකක ගණනාවක් එක තමයි ඒක සම්බන්ධ වෙන්නේ. හැබැයි සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය අපි කෙනෙක් ජීවත් වෙනකොට සම්බන්ධ වෙන ශේත්‍ර තියෙනවා නේද? ප්‍රවාහණය සම්බන්ධ වෙනවා. මාර්ග පද්ධති සම්බන්ධ වෙනවා. නේද? විදුලිය, විනෝදාස්වාදී මේ ඔක්කොම සම්බන්ධ වෙනවනේ. සංචාරක කියලා කියන්නේ අර එක ශේත්‍රයක පමණක් නෙවෙයි ශේත්‍ර ගණනාවක එකතුවක් හරියට පවතින. ඒ නිසා මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? මේ ආයතන පද්ධතියන් ඇතුලේ ඔයගොල්ලෝ දන්න මට වඩා වැඩ කරනකොට මා මේ කිව්වට සමහර දේවල් ඔයගොල්ලෝ මට කියපුවා. මම නේද? ඉතින් අපි දන්නවා සමහර ශේත්‍රවල නේද? මධ්‍යම ආණ්ඩුවට තියෙනවා, පළාත් සභාවට තිබෙනවා, සංස්කෘතික අරමුදල් තිබෙනවා, වනජීවි දෙපාර්තමේන්තුවට තියෙනවා, වන සංරක්ෂිත දෙපාර්තමේන්තුවට තියෙනවා, නගර සභාවට තියෙනවා, LRC එකට තියෙනවා. මේ වගේ ගැටලු ගණනාවක් මේ ශේත්‍රෙ මුණදී තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ඔක්කොම එකට කළමනාකරණය කරන්න ඕන කරන්න මධ්‍යගත සෙන්ටර් එකක් ඕන. අපි හිතන සංචාරක කමිෂන් සභාවපත් කරන්න ඕන කියලා. මේ ශේත්‍ර නියෝජනය වෙන පරිදි. ඒ වගේම ඒ කර්මාන්ත ඒ ශේත්‍රයේ ඉන්න කණ්ඩායම් නියෝජනය වෙන කමිෂන් සභාවක් අපිට අවශ්‍යයි. මොකද අපි දන්නවා මේ ශේත්‍රය ඉස්සරහට යන්න මේ වාතර ඇති වෙන ගැටුම් මේ වාතර ඇති වෙන වෙනස්කම් සැලකිත ප්‍රමාණකින් බාධා කරලා තිබෙනවා. ඒ නිසා ඒක අපි ප්‍රධාන වැඩ කොටසක් ලෙස සලකනවා අපේ ප්‍රතිපත්ති සම්පාදනයේදී. ඊළඟ විශේෂම ගත්තොත් අපි දන්නවා මේ ශේත්‍රයේ 99%ක් වඩා වැඩි ප්‍රමාණයක් රඳා පවතින පෞද්ගලික අංශය මත. ඒ නිසා රජයේ හෝටල් දාන්නේ නැහැ. ඒකත් මම කියන්නේ. රජයේ නියෝජිත ආයතන පවත්වාගෙන යන්නේ නැහැ. රජේ නෙමෙයි මම හෝටල් දාන්නෙත් නෑ. ඒකත් කියන්න බෑ. නැත්නම් සමහර වෙලාවට රජේ දෙන්නේ නැතු උනාට නේද අපි දන්නවා. වෙලා තියෙන දේවල්. හරිද? ඉතින් අපිට මම මට ව්‍යාපාර ඉන්ට්‍රස්ට් එකක් මට එහෙම නෑ. මට එහෙම නෑනේ. හරිද? ඒ නිසා එහෙම නෑ. හැබැයි අපිට තියෙනවා මොකද්ද? මේ ශේත්‍රයේ පෞද්ගලික අංශේ ප්‍රධාන කාර්යභාරය. එහෙම නම් මොකද කරන්න ඕන? අපි ඒකට අවශ්‍ය වෙන යටිතල පහසුකම් සංවර්ධනය කළා. ඒක රජේ කාර්යභාරය. අපි පවරගන්නේ බිස්නස් එක නෙවෙයි බිස්නස් එක ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන පදනම අපි නිර්මාණය කරනවා. ඒක තමයි අපේ 5 වෙනි යෝජනාව. 6 වෙනි යෝජනාව අපි මේ ශේත්‍රයේ සංවර්ධනය කිරීම සඳහා අපේ සමාජයේ ගොඩනැගී තිබෙන ඉතිහාසය, අපේ සමහර ඇවතුම් පැවතුම් සිරිත් විරිත්නි ඒවා විසින් ඇති කරලා තියෙන ආකල්පයේ මේ බාධාවක් තිබෙනවා. ඒ නිසා අපේ සංචාරක ශේත්‍රය ගත්තොත් මම හිතන්නේ කාන්තාවන් නෙලමිතා කුඩා ප්‍රමාණ 6% වගේ ප්‍රතිශතයක් නේ. 6% වගේ ශේත්‍රය තමයි කාන්තාව නේද මේ ශේත්‍රේ නියලෙන්නේ. ඒකට ආකල්පෙම බාධා කරලා තිබෙනවා. වැල්ලි සංචාරකයන්ට සහය දක්වන තරුණ බීච් බෝයි කියවම් බෝයි කෙනෙකුට වඩා වෙන දෙයක් අපේ ඔළුවේ ඇඳෙනවා මම කියන්නේ. එමෙ නේද? ඒ නිසා අපිට ආකල්පෙම පරිවර්තනයක් අවශ්‍යයි. ඒ නිසා අන්නේ ආකල්පෙම පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන අධ්‍යාපනය සාහිත්‍යයක් අපි මේ රටේ නිර්මාණය කරන්නේ. අන්නේ කාර්යයන් ටික තමයි දේශපාලන ව්‍යාපාරයකට පවරගන්නේ. එක පොදුවේ රටේ ප්‍රතිරූපය ගොඩනැන්වීම නේද ඒක වැදගත්. දෙක මේ ශේත්‍රයේ ඇති වෙන අර්බුදයකදී මේ ශේත්‍රය පවත්වාගෙන යාම සඳහා මැදිහත් වීම නේද. ඒ වගේම මා කියන ලද මේ කරුණු 6 තමයි අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ. මේ ශේත්‍ර සංවර්ධනය තරූපය කාමර කොච්චර අවශ්‍යද, 4 කාමර කොච්චර අවශ්‍යද, 3 කාමර කොච්චර අවශ්‍යද, කොතන අපිට සංචාරක සෙන්ටර් එකක් හදලා කොයි තැන නගරේ අපිට ගොඩනගන්න පුළුවන්ද? ඒක ඕගොල්ලන්ගේ අදහස්. හැබැයි අපිට දැක්මක් තිබෙනවා 2030 වෙනකොට සංචාරක ආර්ථිකය අපි කොතෙන්ට ගෙන යන්නේ කියන එක පිළිබඳ අපිට හැඟීමක් තියෙනවා. අන්න ඒකට ඉලක්ක සම්පාදනය, ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය, ඒකට අවශ්‍ය ආකල්පෙම සැලසුම, ඒකට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම, ඒකට අවශ්‍ය නීතිමය රෙගුලාස් සකස් කළ දීම තමයි අපේ කාර්යභාරය. අන්න ඒ කාර්යභාරය
api pawaragan lesi di mahitana ma sestra di unu kiri midi mahitana metana sancara ke sestra ini napi sababut punya tino sancara ke sang warna di kari itu pu di mata wadami sestra teka weda karpu bo kiris metan ino dan silu genagi ma dahas sang wadai figur tu kermin en ma menatri wino bo misuti yang madinata. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.